දාන්නේ channel එකට. මොකද exam තිබ්බා මම දාලා තිබ්බා exam තියෙනවා කියලා. අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඈතරන් විමන් song එක කොහොමද play කරන්න කියලා rhythm part එක. මම හිතනවා මේ සද්ද දෙක තුන ඇතුළත ඔයාලා ගොඩක් practice කරන්නද කියලා මගේ videos බලලා. අද කියලා දෙන්න යන song එකේ ප්‍රධාන chords හතර. ප්‍රධාන chords හතර කියන්නේ ඇත්තටම මේ chords හතර විතරයි මුළු සින්දුවම යන්නේ. A major chord එකයි. F sharp minor chord එකයි. D major chord එකයි. E major chord එකයි. මේ සින්දුව මම තෝරගත්තේ ඇත්තටම play කරන්න ගොඩක්ම ලේසි සින්දුවක්. ඒ කියන්නේ අපිට chords බලන්න නැතුව හරි මේ play කරන්න පුළුවන්. මොකද මුළු සින්දුව පුරාම chords හතර විතරයි යන්නේ. يعني ඒ ටික change වෙන්නේ සින්දුවේ, يعني chorus එකේ, verse එකේ සින්දුවේ කෝඩ්ස් ටික චේන්ජ් වෙන්නේ එකම විදියට. ඒ නිසා ඇත්තම ගොඩක් ලේසි සින්දුව. අර මම කලින් කිව්ව පිළිවෙලටම තමයි සින්දුවේ කෝඩ්ස් ටික චේන්ජ් වෙන්නේ. එතකොට A major chord එක අල්ලන විදිය කිව්වොත් මම කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා මේ strings තුන මේ විදියට. කලින් වීඩියෝස් බලලා නැත්නම් බලලා කොහොමද A major chord එක අල්ලන්නේ කියලා බලන්න. එතකොට F sharp minor chord එක මෙහෙම දෙවෙනි එක බා කරලා මේ strings දෙක මේ ඇඟිලි දෙකෙන් අල්ල ගන්නවා. D major chord එක මේ strings තුන. E major chord එක මේ strings තුන. D major ඉඳලා E major වලට change කරන්න ලේසි විදිය පාව මම කියලා දීලා දෙනවා කලින් videos වල. මේකේ strumming එක තමයි පොඩ්ඩක් අමාරු. අමාරු කියන්නේ ඇත්තටම එහෙම අමාරු වෙන්නේ නැහැ. මේකේ කියන්නේ වේගෙන් පොඩ්ඩක් වේගෙන් වැඩියෙන් play කරන්න තියෙන scene එක තමයි තියෙන්නේ. Strumming එක කියනවා නම් මම slow කරලා pen slow play කරලා පෙන්නන්නම්. ඕකම තමයි වේගෙන් play කරන්නේ. එන්නේ ඉස්සල්ලම ඩවුන් එක. ඩවුන් 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 අප් ඩවුන් අප්. එච්චරයි. නැති දෙයක් නැහැ. ඕකම තමයි එක දිගටම ගහගෙන ගහගෙන යන්නේ. ඩවුන් ඩවුන් අප් ඩවුන් අප්. මේකේ ස්පීඩ් එක වැඩි වෙන එක විතරමයි වෙන්නේ. sharp minor යනවා ඊට පස්සේ D major chord එකට යනවා ඊට පස්සේ E major chord එකට. ওই ටික තමයි සින්දුවේ සම්පූර්ණයෙන්ම මාරු වෙන්නේ. interlude කැලේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. දැනට සින්දුව කියන නිසා ඒ කැලේ ඕන වෙන්නේ නැහැ. සින්දුවේ chorus එකේ සහ verse එකේ ওই chords අතර එක දිගට මාරු වෙන්නේ. මේ chords මාරු වෙන විදිය කිව්වොත් ඔන්න A A major F sharp minor සිංහල සින්දු වලින් ගත්තොත් මේක ඔයාලට කෙලින්ම ප්ලේ කරගන්න පුළුවන්. එකපාරක් දෙපාරක් ප්‍රැක්ටිස් කරපු ගමන් මම එකපාරක් කෝරස් එකයි වර්ස් එකයි ප්ලේ කරලා පෙන්වන්නම් එක දිගට. ඔයාලා ප්‍රැක්ටිස් කරලා මගෙත් එක්ක එක දිගට මගෙත් එක්ක වීඩියෝ ප්ලේ කරලා මගෙත් එක්කම ප්ලේ කරලා බලන්න පුළුවන් ද කියලා ඒ ස්පීඩ් එකට ගන්න. Oh,
ඔයාලගේ subscribe කරලා නැත්තම් පල්ලෙහා තියෙන රතුපාර බටන් එක click කරලා subscribe කරන්න රතුපාර බටන් එක දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න facebook page එක like කරලා නැත්තම් පල්ලෙහා description එකේ link එක ඇති like කරන page එකට instagram follow කරන්න link එක ඇති පල්ලෙහා description එකේ තවත් සින්දුවක tutorial එකකින් අපි ඉස්සරහදී හම්බ